මැඩම් තාම ෆ්‍රී වුණේ නැහැ. තව ටික වෙලාවක් යයි. එතකන් ඔයාට බොන්න මොකද ගෙනත් දෙන්නද? එපා එපා. ඇත්තටම ඔයාලගේ මැඩම් වැඩකද නැත්නම් මම මෙතන ගිරනලා පනිෂ්මන්ට් එකක් දෙන්නද හදන්නේ? ඉන්න මම ආපෞසරයක් මැඩම්ට මතක් කරන්නම්. සමහර විට ඔයා මෙතන ඉන්නවා කියලා මැඩම්ට අමතක වෙලාවක් දන්නේ නැහැ නේ. ඒක හොඳයි. මං හිතුවා ડોක්ටර් කියපු විදිහට අදම ડિස්චාර්ජ් කරයි කියලා. හැබැයි තව දවසක් ඉන්න එක හොඳයි. නැත්තම් ඉතින් ගෙදර ගියාම පරණ දේවල් හිත හිත ආයෙත් ඒව ඔළුවට දාගන්නේ. දවල් මොකද කරන්නේ? ගෙදර යනවද නැත්තම් තව ටිකක් වෙලා ඉන්නවද? කැම්ප් දෙයක් කරන්න. එහෙනම් මං තියෙනවා. තව ටිකක් වෙලා ඔහම ඉන්න අරින්න. එයාට යන්න හදිසි කිව්වොත් යන්න කියන්න. ඕකේ මැඩම්. වෙන්දලේලිට මාමණ්ඩි මොනවද කිව්වේ කියලා ඉක්මන්ටම තව බන්දලා දෙනවා කිව්වද? මාමණ්ඩිත් ලේසි පහසු කරන්නේ නෙමෙයි බං. ඒකම දැනගත්තේ අදද? මම නම් ඒක දැනගත්තේ මිනිහව දැකපු මුල්ම දවසේ. මොකද දුන්නද ලේලිට චක බ්ලාස්ටලා යන්න? බිංගුන්ගේ තාත්තා කියන්නේ එහෙම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් මනුස්සයෙක් නෙමෙයි. ඕනම මනුස්සයෙක්ව දැක්ක ගම චරිත සහතික ලියන උඹට මිනිහව තේරුම් ගන්න බැරි නම් මිනිහා එක්ක ගේම් ගහන්න යන එක නම් හරියන්නේ නැහැ. මොකද ඉතින් උඹ දැල එලාගෙන 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 ගිහිල්ලා බලද්දි උඹ කොට්ටු වෙලා ඉන්න බැරි කමක් නැහැ. මේ අංකල් කාර්යය බිගුන්ගෙන හැමදේම දන්නවා කියන්නු. ඊයේ ෆෝන් එක කරන් දුන්නක දන්නා. නංගිගේ මාළේ බෙරගම කිව්වක දන්නා. හැමදේම දන්නා. මට තින පස්සේ මේ මිනිහා කොහොමද මේ ඔක්කොම දැනගන්නේ කියලා. මේ ෂුවර් එකටම බිගුන්ගේ ඇඟ ඇතුළට අංකල් ඉන්සර්ට් කරලා ඇති චිප් එකක්. අනේ නිකන් විකාර කියන තු හිටපන්. හරි හරි ඉතින්. ඔබ කියපන්. මං අහගෙන ඉන්න. මේක නෙමෙයි.
අංකල් කරයමට මාර ප්‍රපෝසල් ගන්න දැන් ප්‍රපෝසල් එක ඇයි උඹට කිව්වද අවුරුද්දක ඇග්‍රීමන්ට් එකට ඉංගුණු මැරි කරන්න කියලා මගුලන් නෙමෙයි බං අංකල් කරයම මට කියනවා මාසයක් ඊළඟ වැඩ කරනවා එයාගේ සිස්ටම් එක හරිද කියලා බලන්න ඊට පස්සේ මට ඩිසයිඩ් කරන්න උඹ මොකද්ද කිව්වේ මං අත්කටම ආ කිව්වා මට පුළුවන් නෑ මිනිහරස කරන්න වෙන්නේ මෝඩියේ උඹ අංකල් ගැටේට අහු වෙලා මෙවුමේ ඔයාට ඔයාගේ ජීවිතේ මුලින් ඉඳන් පටන් ගන්න හොඳ අවස්ථාවක් නේ ලැබිලා තියෙන්නේ ඉතින් ඇයි ඔක ඔයා නැති කරගන්නද මං කොහොමද මාව දරුවෙක් විදිහට පිළිගන්න තිය අප්පච්චි කෙනෙක්ට වැඩ කරන්නේ ඉතින් ඒකම නේද ඔයාට මෙතන ජොබ් එක කරන්න තියෙන වාසිය ඔයාගේ හිත දන්නවා දැන් ඉඳලා මේකේ ඔයාට ලේ බැඳීමක් නැහැ කියලා මේක ඔයාට නිකන් තව එක කම්පැනියක් විතරයි අනිත් එක තමයි ඔයාට මෙතන ඉඳලා වග කියන්න වෙන්නේ සර්ට නෙවෙයි මට මම ඔයාව බාර වෙන්නේ ඉතින් ඔයාට මහිත් එක්ක වැඩ කරන එක ඒ හැටි අමාරු වෙන විදියක් නැහැ හරි සේරම අමතක කරලා සර්ගේ කටින්ම මේ මගේ පුතා කියලා කියව ගන්න ට්‍රයි කරන්න කැමති නැද්ද දෙයකට රිටර්න් එක දෙන්නේ එහෙමනේ මට එහෙම කාටවත් රිටර්න් එක දෙන්න ඕනේ නැහැ මිස් ජයවර්ධන මට සල්ලි ටිකක් හම්බ කරගෙන නිදහසේ ජීවත් වෙන්න තිබ්බ නම් ඇති ඔයාගේ අප්පච්චි මට අප්පච්චි කෙනෙක් නැහැ මං අප්පච්චි කෙනෙක් කියලා හිතුවට එයා ඉදන් ඉන්න යට පුතෙක් නැහැ කියලා හරි මම මෙහෙම කියන්නම්කො අපේ සර්ල් ළඟ වැඩට ඇවිල්ලා මං අවුරුදු 15ක් වෙනවා ඔය 15ටම එයා ගත්ත කිසිම තීරණයක් මොනම හේතුවකින්වත් වෙනස් කරලා නැහැ නමුත් ඔයාව කම්පැනි එකෙන් අස්කරන්න ගත්ත තීරණේ එයා වෙනස් කරා ඒ ඔයාගේ අම්මා දැන් ඉන්න තත්ත්වෙ ගැන හිතලා ඉතින් ඔයා අම්මගේ නැති කියලා මේ අවස්ථාව ගන්න බී ඒ කියන්නේ මිස්ටර් ලොකු බණ්ඩාර මාව කම්පැනිකින් අයින් කරන්න තීරණය කරලයි අම්මා සනීපුණාට පස්සේ තීරණය වෙනස් කරන්නේ ඕකේ මං ආපහු වැඩට එන්න හැබැයි මගේ අම්මා නිසා ඊළඟ කාරණාවක් මං ඔයාලට කියන්න හැබැයි ඒ කාරණාවට මම සතුටුයි ඔයාගේ සැලරි එක රුපියල් 40,000 දක්වා වැඩි කරන්න සර් තියෙනවා හැබැයි වාගෙන් කපා ගන්නෙ පරණ කපා ගත්ත ගාන. සැලරි එක වැඩි කරා කියලා මේ කපා ගන්න ගාන වැඩි කරලා නෑ. එපා. මට කලින් හම්බෙච්ච ගාන හොඳට මේදී. විකුන් කවදාවත් මට මේ ගාන වැඩි. වගේ දේවල් මේ කියන්න එපා. එතකොට ඒක අපිට හම්බ වෙන්නේ. මම මේ කියන්නේ විශ්වයේ තියෙන සීක්‍රට් පොයින්ට් එක. එපා. මට මෙච්චර කාලයක් හම්බෙච්ච ගාන හම්බුනොත් විතරයි මං ආපහු වැඩට එන්නේ. මිනිහේ නම් සල්ලි වැඩි කරන්න එපා කියලා කිව්වා. කොහොමද 40ක් වෙන විදිහට හදලා දෙන්නකෝ. දැන් ඔය එපා කිව්වට ඒ වෙලාවට අරගෙන ඉන්නේ. ඇත්තටම ඒක පාටම සැලරි එක වැඩි කරන්න හිතුවේ කොහොමද? ජයවර්ධන ලොකු සැලරියක් කියන්නේ අවශ්‍යතා බොහොමයක්. වියහේදම් වැඩි ප්‍රමාණයක්. මට ඕන කරලා තියෙනවා මිනිහව හිර කරන්න. ඒකයි. මිගුන්ට එක තේරෙලා දැන් නැහැ සර් එහෙනම් එපා කියලා කිව්වේ. ඔය උද්දච්චකමට. සැලරිස් දෙන වෙලාවට බාණ්ඩු කරගෙන යන්නේ නැද්ද කියලා අපුරුට. මිනිහට ඒක තේරෙනව නම් මම මෙච්චර දුක් විඳින්න ඕනද ජවදන
අම්මේ මම මේ ගෙදර නැතම බස් හෝල් එකේ ඉඳි බස් එකක් වෙනකම් සාරංගය කතා කරගෙන ඉන්න තිබුණාට ඒ පාරම්ප දෙය ටික අම්මා හරියට කරන්නේ ඕනතයක් වෙද්දී කියලා එක්ක කියලා දානවා එතකොට එයා වුණත් දැනගන්න එපයි මට මේව නොතේරෙනව නෙවෙයි කියලා හලෝ මදාරා හලෝ අක්කි අනේ තෑන්ක්ස් අක්කි මොකටද තෑන්ක්ස් අයියනේ අක්කි කේලා ඔයානේ මට මගේ බෝ ඉන්න තැන කිව්වේ ඔයාලි පිසිද්ද වෙන්න තමයි අක්කි මට ආව බේර ගන්න පුළුවන් උනේ අනේ තෑන්ක්ස් ලොට් අක්කි ඇත්තට මාත් ගැටියට ස්තුති කරන්න මට මොකද ස්තුති කරන්නේ අපේ අම්මට මං ගැන කේලම් කියනවා අනේ ඒකට පිසිද්ද වෙන්න මාත් දැන් පුදුම නිදහසින් ඉන්නේ අක්කි ඔයාලට මොනවාරි වැරදීමක් වෙලා මට වැරදීමක් වෙලා නෑ නංගි වැරදීම් වෙලා තියෙන්නේ ඔයාටයි මගේ මේ අහිංසකකම ඔයා මෝඩකම කියලා හිතන්නේ තේරුණාද මං කියන්නේ කොහේ යනකොට දෙමට පාතු ඔයාට සෑහෙන වෙලාවක් ඉන්න උනා නේද මැඩම් අද සෑහෙන විසි දවසක් ඒකයි සෑහෙන වෙලාවක් නෙවෙයි මිස් මුළු දවසක්ම ඉන්න උනානේ අනික මිස් කියෝ තියෙන කරුණාවන්තකම මිස්ගේ මැඩම් කිත් තිබ්බනම් මම මෙලාකට ගිහලා මගේ වැඩක් කරගන්න තිබුණා එහෙම කියන්න එපා අපේ මැඩම් හරි හොඳයි එන්න මැඩම්ව එක්කගෙන එන්න කිව්වා Excuse me, madam. Baldwin. Thank you, okay. මට මෙතනට එන අය කතා කරන විදි දෙකක් තියෙනවා. සමහර අය මට මැඩම් කියලා කතා කරනවා. සමහර අය මට මිස් මහේෂ කියලා කතා කරනවා. මං හිතන්නේ මං කියපු දේ වට තේරෙන්නේ නැති. ඔව් මිස්. Good. වට සෑහෙන වෙලාවක් ඉන්න උනේ ඔයාගේ මුළු කතාවම මට අහන්න කියලා බල කරපු නිසා. එහෙනම් මම ඒකට සමාව ඉල්ලන්නේ නැන්නේ. මට දේවල් වෙනුවෙන් බලාගෙන ඉඳලා හොඳට පුරුදුයි මිස්. හැබැයි බලාගෙන ඉන්න බැරිම දෙයක් නිසා තමයි මම දැන් ආවේ. මොකද්ද දැන් ඔයාට බලාගෙන ඉන්න බැරිම දේ? මිනිස්සු මං හින්දා දුක් විඳින එක මිස්. බිගුන් මිස්ගේ අම්මගේ රත්තරන් බඩු හොරකම් කරේ මං හින්දා. මගේ මහා ගෙදර සින්න වෙලා ගෙදර හැමෝම පාරට වැටෙන එක වළක්ව ගන්න ඕන නිසා.
ඒකට හේතුව විදිහට විශ්වාස කරේ මිස්කි තාත්තා මං කර කර හිටපු ජොබ් එකෙන් එලියට ඇදලා දාපු හේතුව නිසා කියලා. හැබැයි මං එහෙම හිතන්නේ නැහැ මිස්. එයා විශ්වාස කරා කියන්නේ. ඇයි දැන් ඔයා විශ්වාස කරන්නේ එහෙම නෙමෙයිද? මං ඈත ගමක ඉපදිලා ජීවිතේ හොයාගෙන යන කෙනෙක් මිස්. පුංචි කාලේ වතුර අරගෙන එන්න හැතැම්ම 3-4 බෝලියක් බයිසිකලේ බැඳගෙන ගියක් මිනිහේ. දවසට එක වේලක් කාලා ජීවත් වුණ මිනිහේ. ඒකෙන්ද ජීවිතේ මොන වගේද කියලා මං තේරුම් ගත්ත මගේ පුංචි කාලේ ඉඳලමයි. ඒක නිසා මම විශ්වාස කරන්නේ මිස්කි තාත්තා නිසා මේ හැමදේම උනේ කියලා. හැබැයි මගේ ජීවිතේ මෙහෙම වෙන්න තෝරගත්ත කෙනා මිස්කි තාත්තා වෙන්න ඇති. එයා කරේ කරන්න ඕන දේ. ඔයා දැන් හිතන්නේ මම ওই කතාව විශ්වාස කරයි කියලාද? විශ්වාස කරන නොකරන එක මිස්කි තීරණයක්. මගේ වැඩේ කියන එක. මිස්. මම මිස්කෙන් වැඳලා ඉල්ලන්නම්. බිංගුන් වගේ සහෝදරයෙක් මං වගේ කාලකන්නියෙක් නිසා නැති කරගන්න එපා මිස්. දැන් ඔක්කොම දේවල් කියලා ඉවරයිද? මං හිතනවා මිස්ටර් මිස්ගේ මල්ලි ගැන තේරුම් ගන්න ඒ ටික ප්‍රමාණවත් කියලා. ඕකේ. Thank you. Thank you කියන නම නෙමෙයි මිස්. මම. Thank you මං කියන දේවල් අහගෙන හිටියට. මැඩම් දැම්ම යන්නේ නැත්ද? අර ආපු බෝයිගේ විස්තර ටික අපේ විසිටින් බුක් එකේ ලියන්න කියලා කිව්වද? ඔව් මැඩම්. හරිම අහිංසක බෝයි කෙනෙක් නේද මැඩම්? අනික් අය වගේ නෙමෙයි පාඩුවේ හිටිය. අනික් මිනිස්සුවාම තව ටිකක් වෙලා යයිද මැඩම් දැම්ම හම්බෙන්න බෑද කියලා කරදර කරනවානේ. වාඩි සෑහෙන හිතට අල්ලවගේ නේද යව? අනේ එහෙම එකක් නෑ මැඩම්. මංකුයි මට පේන දේ. මට පොඩි වෙලාවක් දෙන්න. මං ඔයාව ඩ්‍රොප් කරන්නම්. ෂුවර් මැඩම්. අනික අම්මගේ අසනීපයක් මේ තත්ත්වයක්වත් අපේ ඇග්‍රීමෙන්ට් එකට හරස් කරගන්න උවමනාවක් නෑ. මට පේන්නේ මදාරට මාව සෙට් කරන මොනක් තියෙන උඹරද ගොය. හේ මොකෝ? මට යාගේ උගුලෙන් බේරෙන්න ඕනේ.